ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කීපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය අපි බල යාළුවනේ අද මොකද ඔබතුමා මේ ගැටුට යන්න අවස්ථාවක් ලැබුණා නැත්නම් ඉතින් ඒක තමයි මල්ලි එක හරි පුදුම ප්‍රශ්නය දැන් අපි අපිට එන්න කියන උසාවියේ මං පෙරේදත් ආවා දැන් ආවට පස්සේ කියනවා ඒගොල්ලෝ හොඳටම දන්නවා පව කට් එකක් ඉතින් ආවට පස්සේ මෙතනට ආවට පස්සේ කියනවා කරන්න නැහැ කියලා මගේ නීතිඥා යාපනී දන්නේ නැහැ अद मंग आवा महाजन नियोजित मंग आवट पस गेटे एंड दिन्नी मंकी अभी आवे वरिंत करना आवट पस एंड दिन्नी इतकोट मुखद अभी करोन इक अभी एंड दिन्न अभी एंड दिन्न अभी गिदेला तीन दिन गिदेलाइन मम्मी का अधिकार अपहस नीति अभियोग करना එන්න කියනවා එන්න දෙන්නේ නැහැ ගේට් වෙන් එලිට වෙලා මෙහෙම ඉන්න කියලා කියනවා ඉතින් ගේට් වෙන් එලිට වෙලා ඉන්න ඕනේ අපිට ගෙදරට වෙලාම ඉන්න තිබුණා ඔහොත් බල පුරු දැනුම් දීමක් කළා තිබුණ නැද්ද අද එන්න පාන්නේ කිසිම පුරු දැනුම් දීමක් නැහැ හැමදාම මම ඔය අපේ රටේ ජනාධිපතිවරු වගේ මල්ලි නඩු දෙනවල් වලට මල්ලි ඇන්ටිසිපේටරි බේල් ගන්නෙ නැහැ මම සිංගප්පූරුව ගිහලා හැංගිලා ඉන්නේ මම බැසිලාජ පක්ෂ මහත්තයාගේ මල්ලි බඩ බැදගෙන रोद पुटे अपहपूनाट बस उड़पेन जैवाकिया गेदरदूँ अभी हेमदेम नीति अरुकला हेमदेम नीति अरुक अपीट सीतासी अक्का जनुम दीम अक्का हेमदेम अभी आवसावीट दीन या वरदन तो आव मट एंड बेरी उन मम पार्लमेंट मंत्री वरिदेट मट पार्लमेंट सावागुण दस इतना मम सह नीति ज्ञा हेमदेम उसावीट अरुकला इतनी मेक हितागंड बेरी दिया महाजन महाजन चंदे पत् जनता पिंपड़ी गंड जनता महाजन चंदे पत्न पिंपत्न भूम युक्ति गारुक पुरवासी नीति अट हिसम पुरवासी नीति महत्व अतलोट गया मम्मी नीति नोन मेतन स्तंभ हम ये तुम्हें मं क्यों मे असाधारण तुम्हें क्यूवा मे तुम्हें क्यूवा मे गेट महत्या ये महत्या की काट तिंड तिंड पैकी मग उत्तर करोट अभी बलो मेदन वेला उपासके මම පාසකෙක් නම් නෙමෙයි මට තියෙන නඩු මල්ලි එකක් වත් දූෂණ වංචා චෝදනා නෙමෙයි අනුන්ට බැනලා ඒ කියන්නේ තියෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේට දොස් කිව්වයි කියලා විමල් විරාජ මහත්තයලා ගෙදර තරුණෙක් නැරුණා කියලා කිව්වයි කියලා සර්වා සුනිල් මහත්තයා සියයක් කාන්තාවන් දූෂණය කරුවා කියලා ඔය වගේ නඩු මිසක් කිසිම නඩුවක් නැහැ මල්ලි කොමිස් ගැහුවා හොරකම් කළා ස්ත්‍රී දූෂණ කළා මිනි මැරුවා एथनॉल गिनाव कुडू गिनाव कि मल्ल जेन्युइन केसेस मम जन्मे अदावित मल्ली स्थाने मे गौरवीय जन यम यम देवल मम शिवचित अदावीलिए एक दूषण चोदना क्रईम मैं अपराध मटती एने ये वगे चोदना विनाटे मल्ल मिनी मरला लुक्ट लुक्ट मल्लिट दी विन चोदना एक प्रश्न किरुवेके वेरदी कौत पेन्न मल्लो मगे वेरदी हिरुवेकट पेन्न उन्नतर मम्मी वादेट उन्ना हिरुवेकट हिरुवेक हिरुवेक कर्ण वेरदी मल्ली हिरुवेकट चोदना कोच्चर तीन हिरुवेके ऐदी महत्या मल्ली 125 बाइक सिरस वेडकर अत प्रकोटिपति पेलातीन वत्कम बेरकम पेन्नल නොයෙකුත් චෝදනා තිබුණා මම දැක්කේ නැතුව කියන්නේ නමුත් ඒක කවුද මාධ්‍ය ප්‍රකාශක රෝහණ කවුද අජිත් රෝහණ මහත්තයා කිව්වා හිරුවේකේ
අයිති මහත්තයාගේ මල්ලි රෝමාරු දුමින්ද සිල්වා මහත්තයා කිංස්බරි හෝටලේදී වෙලේසුදාගෙන් කුඩු සල්ලි ලක්ෂ 25ක් ගත්තා කියලා කිව්ව මම නෙමෙයි මට නඩු දාන්න බෑ මල්ලි අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශකව තමයි මාධ්‍ය ප්‍රකාශක එතුමා කියන්නේ තියෙනවා ඒ වගේ චෝදනා රාශියක් තියෙනවා මම මේ අවස්ථාවේ අහපුින්ද පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට මේ ප්‍රකාශ කරන්න කැමතියි ඒ මොකද දන්නවද මල්ලි ඔය පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති වෙලා රජයක් පිහිටවලා තියෙන්නේ මේ රජය ආවේ බලයට ආවේ මල්ලි භාරත ලක්ෂ්මන් කියන මිනිස්සයා හින්දා ඒ මිනිස්සයා තමයි මල්ලි චන්ද්‍රිකා කුමාරතුංග මගේ නැන්දනිය අගමැති අපේක්ෂකම දෙන්න හිටිය මල්ලි ලක්ෂ්මන් කදිරකාර මහත්තයාට ඒක එපයි කියලා උද්ඝෝෂණය කළා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න අවස්ථාව වරන් දුන්නේ මල්ලි අගමැති අපේක්ෂක කරන අවස්ථාව වරන් දුන්නේ භාරත ලක්ෂ්මන් මහත්තයාට එයාව මැරුවේ UNP එකෙන් ආපු දුමින්ද සිල්වා මහත්තයා දැන් මේ පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය කඩේ යන්නේ UNP එකෙන් ආපු දුමින්ද සිල්වා මහත්තයාට තමුන්ගේ නායකයව ජනාධිපති කරපු භාරත ලක්ෂ්මන්ට නෙමෙයි කඩේ යන්නේ ඉතින් මම අහන්න කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇයටයි පොහොට්ටුවේ ඇයටයි තමුන් අද ඇමති ධූර අරන් ඉන්නේ මන්ත්‍රී ධූර අරගෙන රජයක් පිහිටලා අගමැතිකම් ජනාධිපතිකම් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උපසභාපති භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර කියන මහත්තයාට පින් සිද්ධ වෙන්නේ. ඉතින් එයාව මරපු කෙනාගේ පැත්ත අරගෙන එයා අද වොයිස් කට් හාමුදුරුවරු රුපියල් 25 දාගන්නේ මේ කඩේ යනවා දුමිත මහත්තයාට. ඒ යන්නේ මේකෙන් හම්බෙන සල්ලි වල. මොකද හිරුණන් මොකද සල්ලි තමයි එහෙම කියනවනේ. ඉතින් ඒ හින්දා මම අහන්න කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවේ ඇයටයි ඇයි කඩේ යන්නේ තමුන්ගේ උපසභාපතිවරයා මරුපිරායට කඩේ යන්න උපසභාපතිවරයාට මම කියන්නේ ඒ වගේම දැන් ධම්මික පැණිය ගැන පහුගිරණේ වල ලොකු ආන්දෝලනාත්මකයක් ඇති වුණා බුදුමා මොකද හිතන්නේ ඒක ධම්මික පැණිය ප්‍රොමෝට් කළේ මොන නාලිකාවද මල්ලි මේ ඉන්නේ මල්ලි කොච්චර අපරාධයක්ද මල්ලි බොරු කියන එක ඔය මිත්‍යා මත ගේන්නේ මල්ලි මේ නාලිකාවනේ මල්ලි අනේ මල්ලි අර කපුව ගඟට පැන්න ඩෝංගාල සද්දයක් ආවා මහින්ද රක්කිත හාමුදුරුවෝ කිව්වේ කැලණිය පන්සලේ කපුව යට ගිල ඇමරිකන් වෝටර් එක නයික් දාන් ආවා කෙන් පෙන්වේ කවුද මල්ලි මේ මිනිස්සයා දිලිජ් ජයවීර අපේ මිත්‍රයා මල්ලි කොච්චර වැරදිද මල්ලි මේ මිනිස්සේ අර කාලි අම්මා කාලි අමුසොහොන් කාලි කියන ඒ පැණිය මල්ලි පෙව්වනේ මල්ලි මේ කතානායකතුමාට දැන් කතානායකතුමාත් මල්ලි කාලි පැණිය ගහලින්නේ මොනවා කරයිද නැහැ පාර්ලිමේන්තුවේ මල්ලි කතානායක ගහලා තියෙනවා සිසිර ජයකුඩි කෙනාගේ පවිත්‍රා වන්නේ අර ලෝකේ කොහෙවත් මල්ලි එහෙම ප්‍රමිතිය බලන්නේ නැතුව ටෙස්ට් කරන්නේ නැතුව WHO එක World Health Organization එක ඕගනයිසේෂන් එක එතකොට ඒ වගේම මේ මේ මෙහෙ GMO එක ඒ කවුරුත් එහෙම බලන්නේ නැතුව රටේ ගෞරවණීය නාලිකාවක් ගෞරවණීය නාලිකාවක් කියලා කියන්න බෑද ඒගොල්ලෝ මල්ලි ඒක පෙන්නලා ප්‍රවර්ධනය කළා දාස් ගාන මිනිස්සු ගියා ධම්මික මේ කියන අර හොර කපුවලා ගෙදර මල්ලි ඒක පෙන්වුවේ ඕගොල්ලෝ විතරයි කො මේන් ජනතාව දැන් ගරු කරන්නේ මේ නාලිකාවට විතරනේ මල්ලි දැන් මේ එක නාලිකාවකවත් මල්ලි ගියේ නැහැ ධම්මික කියන හොර කපුවා මම කාලි යකෝ මම අම්මා මම ඔබවහන්සේගේ අම්මා කියපු එක එක නාලිකාවකවත් ගියේ නැහැ නේ මල්ලි ගියේ මල්ලි මෙච්චර නාලිකා දීදි මේක විතරයි ඇයි මල්ලි එහෙම වෙන්නේ මේ මේ නාලිකාවල අයිතිකාරය කවුද ජනතාව මේ ජනතාවගේ මල්ලි ෆ්‍රීකවෙන්සි ජනතාවගේ මල්ලි මදු අංක මේ මේවා අරගෙන මම එදා ඉඳන් සටන් කළේ මේ මේ ලයිසන් ගන්න අයට මල්ලි මැරයන්ට දෙන්න එපා ලයිසන් කියලා මේ මැරෙන්නේ මල්ලි හොරුනේ මේ හොරුයි මැරෙයොයි මල්ලි නාලිකාවල අයිතිකාරය වුණාම ඒගොල්ලෝ දෙන ප්‍රවෘත්ති බොරු මල්ලි ප්‍රවෘත්ති තොර ඒගොල්ලෝ බිස්නස් කරන්නේ දැන් මේවල මල්ලි කෝටිපති වෙලානේ මල්ලි දේශපාලනයක සතයක්වත් හම්බ කරගත්තේ නැහැ කියන මේ කට්ටිය දේශපාලනයෙන්මනේ මල්ලි හම්බ කළේ. ඉතින් මං කියන්නේ මේ 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 නාලිකාවට ලයිසන් දෙන්න ඉස්සෙල්ලා වෙන රටවල මැදි ඒ නාලිකාවල අයිතිකාරගේ පැටිගිරිය බලන. එයා කුඩු බිස්නස් කරන්නේ. එයා ස්ටොක් මාකට්ද කරන්නේ. එයා එතනෝල් ගෙන්නනවද? එයා මිනි මරලා තියනවද? එහෙම තියෙන හැට ලෝකේ දියුණු රටවල නාලිකාවල ලයිසන් එක දෙන්නේ නැහැ. අද මල්ලි අපිට නිවුස් කියන්නේ මල්ලි. නිවුස් කියන්නේ කවුද? කුඩ්ඩෝ මල්ලි කුඩ්ඩෝ නිවුස් කියන්නේ
ඉස්සරහට වෙලේ සුදා අමලි නාලිකාවක් දැම්මොත් වෙලේ සුදා ටීවී කියලා හරි සුදා ටීවී කියලා දැම්මොත් අපි වෙලේ සුදා කියන එකත් විශ්වාස කරන්න ඕන එහෙනම් මම මේ රජයට GRC එකට වගේ කියතු අමාත්‍යා මේ මේ මොකද්ද මාධ්‍ය අමාත්‍යාංශයට කියලා කියනවා මල්ලි ගෞරවණීය ඇත්ත කියන නාලිකාවලට ලයිසන්ස් දෙන්න කියලා දැන් මෙයා කියනවා පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා මෙයා කියනවා මොකද්ද කියන්නේ මේ 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 ජනප්‍රියම නාලිකාව කියලා මේකේ මහත්යත් කියනවා we report you decide කියලා ඒක නම් මේ ටිකේ හරියට කරනවා මල්ලි ඒ තැන යාට දෙන්න ඕන මගේ අහන්නේ මාන්න ධම්මික පැණිය ප්‍රොමෝට් කරෝ ප්‍රොමෝට් කිරි ඔය නාලිකාවල මල්ලි උදේම එනවා කවුද සාස්ත්‍රකාරයෝට මල්ලි ඇවිල්ලා මොනවද කරන්නේ මල්ලි අර ඔය වගේම දෙයක් කළානේ මේ නාලිකාව අර කවුද මල්ලි මංජුල පීරිස් කියන හොරා මල්ලි මොනවද ඇවිල්ලා කිව්වේ කිව්වා දවල් 12ට කතරගම දෙවි වඩිනවා කිව්වා කතරගම දේවල් අනේ මල්ලි මිනිස්සු ලක්ෂ ගණන් ගියා මල්ලි දාස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් මල්ලි ඊළ බලන් හිටියා 12 ඉඳන් බලන් හිටියා කතරගම දෙවි වෙනවා කියලා අන්තිමට මෝ කිව්වා මල්ලි එහෙම කතරගම දෙවි වෙලා හලෝ මංජුල මං ආවා කියලා කියන්නේ නැහැ කියලා මේ මෙවැනි අපරාධ වලට අදත් මල්ලි නැහනේ දනුවම ඒකනේ වෙලා තියෙන්නේ දැන් පහුගිය ටිකේ සාස්ත්‍ර කට්ටිය ඇවිල්ලා මොන මොනවද කිව්වේ වාලම්පූරි එක්ක ආවා චෙන්චුයි කියලා ආවා මල්ලි ඊට පස්සේ ආවා මල්ලි කවුද තව මල්ලි මේ තව එකෙක් ආවා කවුද ආවේ මේ මේ කවුද ගාල්ලේ රොයල් රාජකීය වෛද්‍යවරයා මේ මේ ජෝතිර්වේදියා කියලා ආවා ඉතින් මේ කට්ටිය ඇවිල්ලා උදේ ඉඳන් මල්ලි බොරුව වපුරනවා ඔයා දන්නවද ඒ බොරුව වපුරන්න ඒ ගාල් තැන්නේ ගාමිණි මල්ලි දොළුආවල මල්ලි සාමුදුරුව මල්ලි මේ ඒ බොරුව වපුරන නාලිකාව කීයක් අය කරනවද ඔයා දන්නවද මේ නාලිකා ඒ සාස්ත්‍රකාරයකින් ඒ දවසට ලක්ෂ 3ක් ගන්නවා ලක්ෂ 3ක් කරන් නාලිකාවට ඇවිල්ලා බොරු කියනවා මෙහෙම ලොකු ගොඩාක් පෝස්ට් කාඩ් දාලා තියෙනවා මල්ලි පෝස්ට් කාඩ් එකෙන් මූ ගන්නවා මල්ලි කොපියක් අරන් කියනවා මේ හඳහන්නේ ඉන්න පුද්ගලයාට අද මරුවා සිටින දිසාව මේ කියලා බලද්දි මල්ලි ඒ බල්ලෙක්ගි මල්ලි හඳහන බල්ලෙක්ගේ හඳහනක් කිව්වොත් මූ කියනවා මංගල යෝග තිනවලු. ඒ කියන්නේ බැල්ලෙක් සෙට් වෙනවා කියන එකද බලන්න. හා? සිකුරුලා සිකුරා මෙහෙලු මරු සිප්ලි දිසා මේ. මං මේ නාලිකාව වලින් වැඳලා ඉල්ලනවා මේ පොරුව කරන්න එපා. මේව සහගහන අපරාධ. මේවා ditta dhamma vedini karma patisan denawa wage මේ මේ මුසාවාදා වේරමණී කියන මේ මේ සිල්පදයේ කියනවා වගේ මේවා කරන්න එපා. නාලිකා තියෙන්නේ මිනිස්සුන්ට මල්ලි සත්‍ය එලිදරව් කරන්න. ඇත්ත ගියත් ඇත්ත කියනවා අමේ 100%ක් ඇත්ත කියනවා කියන ජනප්‍රියම නාලිකාව කියලා බොරු වපුරලා වපුරලා මේ කොරෝනා එක ගරාන එකක් කරගෙන අද මල්ලි මේ ධම්මික පැණියේ මොන තරම් මල්ලි ඉස්සරහට මේ සාදික්ක ඔය බීලා මේ පෙර රත් කරලා බීලා මිනිසුන්ට ඉස්සරහ මොනවද වෙයිදන්නේ දැන් ඔබතුමා කියනද දැන් ඔය කියන හැම කාරණාවක්ම ඔබතුමාට තමයි channel ටික ඔක්කොම දෙන්න වෙන්නේ ඔබතුමා සුද්ධයි එහෙමද අනේ නෑ මල්ලි මම එහෙම කියන්නේ නෑ මේවා කියන්නේ මාව තුන් පාර පාර්ලිමේන්තුවට පත් කරුවේ කියන්නේ කෙකුත් ඉන්නේ නැහැ මල්ලි. දැන් අපේ මේ දැන් මේ නාලිකාවල තත්ත්වය මොකද්ද? පහුගිය ටිකේ හර්ෂද සිල්වා ආව මල්ලි, හිරු එකේ මල්ලි ප්‍රෝග්‍රෑම් එකට. මොකද්ද උඹලා ප්‍රෝග්‍රෑම් එක මල්ලි? බලේ හරි විමසුමාර. බලේද? බලේකට දිහිවල හරි නම් එනවා කඩාගෙන හර්ෂද සිල්වා මාචාර්යතුමා. එකපාර කෝල් එකක් ආවා සුදේව මල්ලිගේ. ගාලේ යා සුදේව නිටි සුදේව කිව්වා සුදේව මට වතුර එකක් දෙන්න කිව්වේ. එයා කිව්වා හර්ෂ මහත්තයෝ අද ඔයා එන්න එපා හැරිලා යන්න කියලා. මොකද්ද කියලා හේතුව? මල්ලි මොකද හේතුව? දෙහිවල මීටින් එකේ හිරුනිකා එක්ක වාඩි වෙලා ෆොටෝ එකක් දැක්කයි කියලා. මල්ලිද හිරුනිකා එක්ක ෆොටෝ එකක් ගැහුවා ගත්තොත් මේ 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 නාලිකාවෙ එන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙම බෑනේ මල්ලි මේ හැමෝටම අවස්ථාව දෙන්න එපා. නාලිකාවල මල්ලි තියන්නේ ඒකේ අයිතිකාරයාගේ අභිමතය පරිදි තමයි එන්නේ. එයා එයාට ගහන්න ඉතුරුත් රංජන රාමනායකට හඬපට ටික සේරම ගත්ත කෙලගෙන 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 ගියා. ෆ්‍රන්ට් සයිඩ් ද බෑක් සයිඩ් ද යා ඕඩ එකක් දානවා මල්ලි. ඒකට උත්තර දෙන්න මට නාලිකාවක් නැහැ. මට තියෙන මගේ අහිංසක රංජන රාමනායක YouTube channel එකයි. මගේ ලක්ෂ 831000ක් තියෙන මගේ page එකයි විතරයි තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි මම මගේ මතය කියන්නේ. ඉතින් ඕගොල්ලෝ මගේ මතය අහන් හිටියට බොහොම ස්තුතියි. මම කියන්නේ උඹලාගේ මල්ලි කිසිම වරදන්නේ මේ 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 මල්ලි අද මෙතන හෙට මෙතන අනිද්දා මෙතන අද සුදේව මල්ලි රංගන ඊයේ වෙබේ කිපේ ගිය මාස ගිය බෙකේ ඉස්සෙල්ලා මල්ලි මේ හිරු හිටිස්ලා හිටියා සිරස ඉතින් මාරු වෙනවා ඔයගොල්ලන්ට
ඕගොල්ලෝ කරන්නේ ඩියුටියක්. ඕගොල්ලන්ට පඩි වැඩි වෙන වැඩි වෙනන්ට ඕගොල්ලෝ නාලිකා මාරු කර ගන්නවා. නමුත් නාලිකාවල තියමයි ප්‍රසිද්ධිය. ඇත්තටම නාලිකාවල තමයි නාලිකාවල අයිතිකාරය. ඒ අයිතිකාරයෝ මල්ලි බහුතරයක් ලංකාවේ ලෝක හොරු. මම බය නැතුව වගකීමෙන් කියන්නේ නාලිකාවල අයිතිකාරයෝ එකෙක් එතනෝල් ගේනවා. එකෙක් කුඩු ගේනවා. එකෙක් මල්ලි රේස් බයි රේස් කරනවා. එකෙක් මල්ලි ස්ටොක් මාකට් එකේ ප්‍රශ්න. ලංකාවේ මල්ලි ජනතාවට ප්‍රවෘත්ති බෙදෙන නාලිකාවල අයිතිකාරයෝ මල්ලි බහුතරයක් ලෝක හොරු මල්ලි. ඉතින් උන් ප්‍රවෘත්ති දෙන්නේ මල්ලි තමුන්ගේ හොරක බුලත් නාලික අරන් තින්න මල්ලි හොරකම් වහගන්න. ඉතින් ඕගොල්ලෝ අපිට කරන්න දෙයක් නැහැ. ඔය මාධ්‍යවේදී සහෝදර වගේ මාත් අහිංසකයි. මට කතා කරනවා ඒක ඉන්න කෙනා මේ මේ ප්‍රෝග්‍රෑම් එක හිටපු ගමන් නවත්තනවා. ඉතින් ඒක හැබැයි සහෝදරයා මාරු වුණාම දැන් ස්වර්ණහයිනේ මට එක දිගට එන්න කියලා කියනවා. මොකද දැන් ඒගොල්ලෝ දැන් සුදේව සහ මේ රංගන ඒකේ ආයේ හෙට ගියොත් සුදේව සහ රංගන හිරු එකට ආයේ මට තානා. ඉතින් ඒ හින්දා නාලිකාවලට බෑමල්ලි මේ 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 රෙස්ට්‍රික්ෂන් දාන්න ජනතාවට. ඒ හින්දා මම කියන්නේ හැමෝම හැමෝටම එක විදිහට සලකන්න සහ මම මේ නාලිකාවලිය මැදලා කියනවා. මේ කීයති නොමලි මෙතන? අනිත් ඒවා තුනයි. මේ 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 බොරු කියන්න එපා. දැනට මල්ලි සහතික දෙන්න පුළුවන් මේ මිනිස්සුන්ට. එච්චරයි. එයා තමයි හරියටම ධම්මික මැනි ගැන ඇත්ත කිව්වේ. ඉතින් මල්ලි දෙරණ දෙරණේ කැමරායි පිරු කැමරා තිබුණානේ මල්ලි එතන. අර අර කතාව කියන වෙලේ. මම කාලියකු මම ඔබවන්සේගේ අම්මා කියන්නේ ඇයි මේ දෙක යන්නේ නැත්තේ? එය මම මේ අවස්ථාවේ මගේ ගෞරවනීය ප්‍රණාමය කවුද? ගෞතම ස්වාමීන් වහන්සේගේ නම මේ ජයසි මහබෝධි නායක හමුදුරුවෝ. උන්වහන්සේ තමයි මල්ලි මේ ධම්මික පැණිය කියන හොර කපු වගේ ලංකාවේ ජනතාව බේරගත්තේ. දැන් කවුරුත් බොන්නේ නැහැ මල්ලි ධම්මික පැණි. ඒක ලොකු දෙයක්. උන්වහන්සේට ස්තුතියි.